ෆොටෝෂොප් වල මේ ෆයිල් ගිහිල්ලා මේ ඕපන් රීසන් කියන යටතේ මම ඉස්සරින් ඕපන් කරගත්ත ෆයිල් එකක් ඕපන් කර ගන්නව නැවතත් මෙතනදී ඔයගලන්ට පේනවා මේ හිස්ටරි පැලට් එක එකපාරම යම් කිසි දෙයක් ඇතුල් වුණා. ඒකද කියන්නේ ඕපන් කියලා. ඒ කියන්නේ ෆයිල් එකක් අපි ඕපන් කරපු ගමන් මෙතන සිද්ධ වුණේ. ඒ කියන්නේ අපි කරන සියලුම දේවල් මෙතන රෙකෝඩ් වුණා. අපි හිතමු අපි මේකට යම් කිසි දෙයක් වෙනස්කමක් කරනවා. මෙන්න මේ ටූල් එකෙන් අන්න මේ කොටස ඩිලීට් කළා දැම්ම කියලා හිතමු. ඩිලීට් කළා දාලා මම ඩිසිලෙක් ගිහලා ඩිසිලෙක් කරනවා. මේ කරපු කාර්යය අපි මේ කරපු කාර්යය මොකලන් දාගෙන මෙන්න මෙතන PURL වශයෙන් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕපන් කරා මේ රෙක්ටැන්ගුලර් මාර්කර් ටූල් එකෙන් අපි ඒක මාක් කරා. ඒකම ක්ලියර් කරා. ඒ කියන්නේ අපි ඩිලීට් කරා ඒරියා එක. ඒ වගේම ඩිසිලෙක් කරා. ඒ කියන්නේ PURL එක මෙතන සටහන් වෙලා තියෙනවා. අපි මෙතනින් අපි ඉස්සරින් PURL යාමට අවශ්‍ය නම් ඒ කියන්නේ ක්ලියර් කරපු දැනට ගන්න අවශ්‍ය නම් මේක ක්ලික් කරනවා. ඒක ඕපන් කරපු දැනට ඒ කියන්නේ පටන් ගත්තු දැනට යනවා මෙන්න මේක ක්ලික් කරනවා. ඒ වගේ මේ PURL වශයෙන් මෙතන සඳහන් වෙනවා දිගටම ඕගලන්ට මේක 20ක් හෝ 30ක් ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඕගලන්ට කැමති ප්‍රමාණයක් පිටපසට යන්න හැකියාව තියෙනවා. මේ අන්ඩු කරන්න ඇත්තටම අපිට එකපාරක් දීලා තියෙන එකේ අවාසිය මඟ හරවා ගැනීම තමයි මෙන්න මේ හිස්ටරි පැලට් එක අපිට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය නම් මේ DC ලෙක් කරන් පසු එන අවස්ථාව අපිට මුල් ඉමේජ් එකට ගන්න ඕන. ඒ කියන්නේ මේක තරමක් තේරුම් ගත යුතු කාරණයක්. ඒ කියන්නේ දැන් අපිට මෙන්න මේ ඉමේජ් එක හිස්ටරි එකක් නැතුව ඕපන් කිරීමට අවශ්‍ය නම් මෙන්න මෙහෙම කරනවා. මෙන්න මේක ක්ලික් කරොත් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරොත් බලන්න සිද්ධ වෙන්නේ ෆයිල් එකක් ඕපන් වුණා. ඒක DC ලෙක් කියලා විදිහට නම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පැලට් එකේ මේ වින්ඩෝ එකේ අන්තිමට ඉවර වෙච්ච දැනින් මේක පටන් ගන්න තියෙනවා. ඒක නමකුත් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ සිලෙක්ට් කරපු තැන ඉඳලා වෙනම ෆයිල් එකක් ගන්නත් ඒක ඔයගලගේ අවශ්‍යතාවය මත තමයි රඳා පවතින සියල්ලම. ඒ වගේම ඔයගොල්ලෝ තවත් මතක තබා ගත යුතු ගන්න තමයි මේ කෝස් කරලා දානවා. ඔයගලන්ට අවශ්‍ය නම් මේ මේකක් ඩිලීට් කරලා දාන්න. ඒ කියන්නේ මේ ඩිසිලෙක්ට් කරපු එකට අපිට අවශ්‍ය නැත්නම් අපි ගන්න මේක ක්ලික් කරලා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරමු. අපි ලේයර් පැලට් එකේ ලේයර් එකක් ඩිලීට් කරා වගේ මම ක්ලික් කරලා දානවා. මම මේකත් ක්ලික් කරලා දානවා. මේකත් ක්ලික් කරලා දානවා. ඒ වගේ ඔයගලන්ට ඩිලීට් කිරීම හැකියාවක් තියෙනවා මේ සියලුම දේවල්. ඒ කියන්නේ රෙකෝඩ් වෙච්ච යාම හකලා දාන්නත් පුළුවන්. ඒ වගේම රෙකෝඩ් කරපු එක මුල් අවස්ථාවට යාම හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ හිස්ටරි පැලට් එක ඇත්තටම භාවිතා වේවි ඔයගොල්ලන්ගේ කාර්යයන් සඳහා. මොකද ඔයගොල්ලන්ට මිස්ටේක් සිදු වෙන ඉඩ දෙන ගොඩක් වෙලාවට ෆොටෝෂොප් ආරම්භ කරන හැටි කරන කෙනෙකුට හැටියට ඒ වගේ අවස්ථාවකදී හිස්ටරි පැලට් එක භාවිතා ගන්න පුරුදු වෙන ඒගොල්ලන්ට එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වැරදි මග හරවා ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටපස්සට ගිහිල්ලා ඉස්සරින් අවස්ථාවලට ගිහිල්ලා නැවතත් ඒක කිරීම මේගොල්ලෝ ලබා දෙනවා මේ හිස්ටරි බැලට් එකේ.